නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන් කියා විශ්වාසනීය දැක්ම. මට නඩු 30ක් තියෙනවා ඇත්ත කතා කරලා. ඉත බියගමුන්ට නඩුව වැටෙන්න එහෙම තියනවද නැද්ද කියලා කියපල්ලකො. හයියේ! වෙන රටවල එහෙම තියෙනවා. නමුත් ලංකාවේ රාජපක්ෂලා අම්මේ තාත්තේ කවදාවත් විවාද වලට එන්නේ නැහැ. විවාදවල විවාද කියන එක අරහන් සංවාද කියන අරහන්. මම ඊයේ සිරස නාලිකාවේ තමුන්නාසලා දකින්න ඇති මේ බෝටාබේ මහත්මයා විවාද වලට එන්නේ නැති හින්දා මම අහුව ප්‍රශ්න ටිකක් එතුමගෙන් මේවට මොනවද දෙන උත්තර කියලා. මම අද ප්‍රශ්න ටිකක් ලියන් ආවා අම්මේ තාත්තේ. බියගම ජනතාවගේ මම මේ ප්‍රශ්න ටික අහනවා. ආදරණීය අම්මේ තාත්තේ මේ මාධ්‍යත් ඉන්න හින්දා සාමාන්‍ය අපේ හැමදෙරෝනේ රටක ජනාධිපති කෙනෙක් තෝරද්දී රටක ජනාධිපති කෙනෙක් කියන්නේ අම්මේ තාත්තේ මුල් පුටුව මුල් පුරවැසියා මුළු රටම රෙප්‍රසන්ට් කරන ඒ කියන්නේ මුළු රටම නියෝජනය කරන පුද්ගලයා තමයි ජනාධිපති කියන්නේ. ඒක අපිට ලේසියෙන් තෝරන්න බෑ. පැටිකිරිය ඉතිහාසය හැසිරීම නිරෝගීකම මතක ශක්තිය මේ සියලු දේවල් අපි ඡන්දදායකව හැටියට අවබෝධයක් තියෙන්න ඕනේ. අපි මුල් පිටුවේ වැඩ කරන ඉඳවන්න හදන අපි සර් කියලා එද්දී නැගිටන අපි ගරු කරන පුද්ගලයා කොහොම පුද්ගලෙක් කියලා තෝරගැනීමේ අයිතිය ඡන්දදායකයන් සතුයි. අපි මුලින්ම ගමු මේ රටක ජනාධිපති වෙන්න තියෙන සුදුසුකම් මොනවද කියලා. මම දන්න විදිහට අපේ හාමුදුරුවනේ රටක ජනාධිපති කෙනෙක් වෙන්න ෆුල් පැකේජ් එකක් වෙන්න ඕනේ. එක දෙයකට දක්ෂ වෙලා නැහැ බෑ. එහෙම නේද? ෆුල් පැකේජ් එකක් වෙන්න ඕනේ. අපි බලමු එක බලමු. අපි බලමු ගෞතම මහබුදුරන් වහන්සේ කියලා තියෙන මොකද්ද? ආරෝග්‍ය පරමාලාභ. එහෙම නේද අපි හාමුදුරුවනේ? ඒ කියන්නේ රජාට නිරෝගීකම තියෙන්න ඕනේ ඉස්සලම. ෆිට් පොරක් වෙන්න ඕනේ. ගමේ භාෂාව කියන ෆිට් පොරක් වෙන්න ඕනේ. අපි බලමු පළවෙනියටම නිරෝගීකම. සජිත් ප්‍රේමදාස මහත්තයා අවුරුදු 52යි ෆුල් ෆිට්. ඒ දණ්ඩිනුත් යනවා. අට්ටාලවට නගිනවා. ක්‍රිකට් ගහනවා. ඩ්‍රම්ස් ගහනවා. গিitar ගහනවා. කියපළු පියානෝත් ගහනවා නේ. ඇයි මේ පියානෝ ගහනවා කියන්නේ බියගමුන් හිනාවේ? පියානෝත් ගහනවා. අපි දැකලා තියෙනවා. ඒතකොට පියානෝ ගහනවා, ඩ්‍රම්ස් ගහනවා, গিitar ගහනවා. උලත් එකයි පිලත් එකයි කියලා කියනවා. තවත් මොනවද එතුමා? සියලු වැඩ ටික දානවා නිරෝගීකම පෙන්වන්න. මට තව නඩුවක් දාන්න නෑ. දැන් උඹට නඩුවක් දාලා තියෙනවා. කොල්ලෝ උඹ වැරදි. විමල් පියානෝ ගහනෝ නෙමෙයි බං. විමල්ගේ ගෙදර තියෙන පියානෝව විමල් මීටින් වලට රැට රැට එහෙම යද්දි ස්වාමීන් වහන්සේ රවණවා. එහින්දා මම ඒ ගැන කියන්නේ. ඒ පියානෝ එක ගහන්න කියලා මහරෑ අදි මාත්‍රාවක් බීලා කොල්ලෙක් මලාව ලහිරු කියලා කොල්ල මන අම්මේ තාත්තේ කුණුහර බෑන්නේ පියානෝ ගහන්න කියලා මල්. අම්මේ තාත්තේ පරණ කතාවට එන්නම්. දැන් නිරෝගීකම ගැන බලමු. අපේ පැත්තෙන් අපි ජොකියෙක් දාලා ඉන්නවා. එයාගේ නම සජිත් ප්‍රේමදාස. ෆුල් ෆිට් 51යි වයස. හරිද? 51 ජොකියෙක් ෆුල් ෆිට්. මේ මුළු ලංකාවටම මීටින් 156ක් කරන්න පුළුවන් ෆුල් ෆිට් එකෙක්. පැය 24න් පැය 16ක් උදේ පාන්දර ඉඳලා නැගිටලා වැඩ. ඇත්තද බුදුද කියපල්ලකෝ. Breaking.lk